ඔබ සැන්දෑවත් දරුවනේ ඔගලන්ට මාව ඇහෙනවද? ඔබ සැන්දෑවත් ඇහෙනවා. ඇහෙනවනේ. හරි පුතේ. අද අපි පාඩම තමයි යන්නේ අභ්‍යාස සාකච්ඡා කරන ඔගලන්ට මතුවෙච්ච ගැටලු තැන් සාකච්ඡා කරමින් ක්ෂේත්‍රඵල පරිමාණ සිලින්ඩරය පිළිබඳව විතරක් නෙවෙයි අපිට ඊට පස්සේ තියෙනවා ඍජු ප්‍රිස්මයක පරිමාව හා වර්ගඵලයේ නැත්නම් මුහුණත් වල වර්ගඵලයේ සොයන්න ඒ ගැනත් අපේ අවධානය යොමු කරනවා ඊට පස්සේ එහෙම ඉඳලා අපි දැන් මම හිතන්නේ පුතාලා මේකේ ගැටලු විසඳන්න පටන් ගන්න ඇති කියලා හිතනවා මම පරිමාවයි පෘෂ්ඨ වර්ගඵලයයි දෙකම කියලා දුන්නානේ කී සතියේ නේද කියන්න පුතා සමාන්තර අභ්‍යාස නිමිස සාකච්ඡා කරන්න ඕකේ අරකේ අපිට තව මොකද්ද තියෙන්නේ අභ්‍යාසයේ අසමානතා නෑ පුතා මොකද්ද කිව්වේ කියන්න අපිට සාකච්ඡා කරන්න තියෙන අභ්‍යාසයේ මොකද්ද අනිත් මුල එක මට ඇහුන්නේ නෑ සංඛ්‍යාත ව්‍යාප්තිය වෙන එක තියෙනවා සංඛ්‍යාත ව්‍යාප්තියක සංඛ්‍යාත ව්‍යාප්තියේ පුතේ මෙහෙමයි සංඛ්‍යාත ව්‍යාප්තියේ අපි දැන් එකින් එක ඔක්කොම ගණන් හදන්න ගියොත් නම් ලොකු කාලයක් යනවා මට ඔයගොල්ලෝ මෙහෙම කියන්නකෝ ඒකේ ඔයගොල්ලන්ට ගැටලු තැන් තියෙන ඒවා මුලින්ම විසඳගමු ඊට පස්සේ අපි මේ එක එක ඒවා උත්තර ටික බලමු තේරුණාද නැත්නම් ඉතින් මේ එක අපිට මේක පැය දෙකකින් කරලා ඉවර කරගන්න පුළුවන් අභ්‍යාසයක් නෙමෙයි ඒක ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ ඉතින් ඒකේ ඔයගොල්ලන්ට මතුවෙච්ච ගැටලු තැන් තියෙනවා නම් ඒවා අපි මුලින්ම විසඳගමු හරි ඒක ඇත්තට යාපේක හොඳයි 26 එක අභ්‍යාසයෙන් දැන් යමු බලන්න 26 එක අභ්‍යාසයේ ගැටලු මුලින්ම ගමු සූදානම්ද 26 එක ඔයගොල්ලෝ හදපු ඒවා ළඟට ගන්න मध्यागे අවබෝධයක් තියෙන්න බෑ නේද මොකටද මේ මධ්‍යයගේ තීරුව ගන්න කියලා මම ඒකෙදී ඔයගලන්ට පැහැදිලි කරා නැවත මතක් කරොත් මෙහෙමනේ මෙතන දැන් මේ දත්ත කාණ්ඩ කරලානේ තියෙන්නේ සමූහණය කරලා මොකද වාර පරීක්ෂණයක ලකුණු කාත් එක්කද සිසුන්ගේ මේ ඉන්නේ සිසු. එතකොට සිසුන්ගේ ලකුණු කාණ්ඩ කරලා තියෙනවා. එතකොට මේ කාණ්ඩ කරන්න ඉස්සෙල්ලා ලකුණු රැස් කිරීම අපි ගත්තොත් අමුදත්ත ටික ගත්තොත් සමහර වෙලාවට ලකුණු 12 15 17 20 25 ওই විදිහට තියෙන්නේ නැති. එතකොට මේ සමූහයේ තිබුණු මේ ලකුණු තමයි මේ දත්ත අමුදත්ත ටික තමයි මේ කාණ්ඩ කරලා සමූහණය කරලා සූදානම් කරලා තියෙන්නේ මේ සමූහණය කරලා තියෙන්නේ එතකොට මේකේ අපි මධ්‍යාගය තීරුවක් සලකන්නේ අපිට මේ දත්ත කාණ්ඩය තුල අපිට නිරූපණය වෙන්නේ නැහැනේ මේ එක මේ ළමයාගේ ලකුණ මේ කාණ්ඩය තුල මේ ළමයි 7 දෙනාගේ ලකුණු නිරූපණය වෙන්නේ නැහැනේ මේ කාණ්ඩය තුල මේ ළමයි 9 දෙනාගේ ලකුණු නිරූපණය වෙන්නේ නැහැනේ එතකොට අපිට ඕන වෙනවා සාධාරණ අගයක් නැත්තම් ලකුණක් මේ සමූහය සමූහය කියන්නේ මේ 7 දෙනා නිරූපණය කරන සාධාරණ ලකුණක් ඕන මේ නම දෙනා නිරූපණය කරන සාධාරණ ලකුණ. එතකොට දුවේ පුතේ අපි සංඛ්‍යානේදී කරන්නේ සැබෑම අගයන් සෙවීම නෙවෙයි. සැබෑ අගයන් ලබා ගැනීමක් නෙවෙයි මෙතන වෙන්නේ.
संख्याने अभी साधारण गया गुडनगा साधारण गया ऐना अभी एक तमय साधारणे करे मे के दी मे पांति प्रांतरे मेद अगय तमय अभी गाने तमय मध्य आगे मेद आगे पांति प्रांतरे अभी दानवा मेक अवम सीमाव अवम सीमाव मेकट के पुते उपरीम सीमाव पुरोन कोट मेन मे पंति प्रांतरवल तरम मे पंति प्रांतरवल तरम अभी इसला बलो नरम तरम मिथन दरम गे कुहमद कियला तरम कि मुकद कियला पेहदी करो आई थीरी पार्टे अनावा दिथन पेन इकोला विस आई विसी एक पटांगा एक मिथन अभी सांतिक स्वभाव मेद आगे गेकोलहा मिथन तरम वेन्नी मे उपरीम सीमा अवम सीमा अड़क तरम नमे आई नमे 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 तम मे हरि बला नभ समार विलाट पंति पांतर वाल समहार तंगल तरम विनाशन तरम सामन वेन्नमोन किल नीति कुत्ने समार विलाट तरम विनाशन अवस्था तीन इच्छल अभी बला नोन मेकिन तरम विनाशन मे आगे मध्य आगे वे मे दिन दिखे बेदुआ इतना तीसक बेदी मध्य पहाल वैदेश पहाय एवागे अभी देवनी गो तिहाई विशी एकाई पनासेकाई पनासेक देखें बेदुहाम पनाह देखें बेदुहाम विशी पहाई एक दशम पहाई विशी पहाई दशम पहाई එතකොට දැන් මෙතන වෙනස බලලා ඒ වෙනස එකතු කරගෙන ගියා නම් හරි නැත්නම් එකතු කර කර දෙකෙන් බෙද බෙද ඉන්න ඕනේ නැහැ එතකොට 10යි එතකොට මෙතන ඉන්නේ 35.5 රටාවක් එනවා 45.5 55.5 65.5 75.5 අසූපහයි දශම පහයි අනූපහයි දශම පහයි ඕනම තේරුණාද ඔබට ඕනම ප්‍රශ්නයක් අහන්න සද්ද නැතුව ඉන්න එපා සැකසිත තැන් පෞද්ගලිකව වශයෙන් හරි කමන්නේ මේ අහන්න නැත්තම් chat box එකට හරි දාන්න ඔව් කියන්න සර් මේ ඕකේ පන්ති ප්‍රාන්තරේ තරම කියන එක මේ समूहित संख्यात व्याप्ति अकेट मिथन अभी लकुनु लकुनु ने गेट मिथन एकोलहा मिथन विशेक हतलीट पास मेहमत अभी गेम दहाय विस्स उपरीम सीमा विस उनाट मेतन अवम सीमा विसी एक මේක සන්තතික ස්වභාවයක් නෑ ගලාගෙන යාමක් නෑ 20යි 21යි අතර තොරතුරු නෑ දශම ගණන් ඒ කියන්නේ 20යි 21යි අතර දත්ත නෑ මේක සන්තතික නෑ
එක සන්තතික බවක් තියෙනවා 20න් ඉවර වෙනවා 20න් පටන් ගන්නවා 20න් ඉවර වෙනවා 20න් පටන් ගන්නවා දැන් මේ වගේ පන්ති පාන්තරයක ගත්තොත් මේ පන්ති පාන්තරේ 11 20 කිව්වහම 11ත් මේකට අයිති 20ත් මේකට අයිති 11ත් 20ත් දෙන්නම අයිති දැන් මේ වගේ එකදී අපි පන්ති පාන්තරේ අර්ථ දැක්වුවාම මේකේ අර්ථ දැක්වුවාම වෙන්නේ 20 හෝ 20ට අඩු 20 හෝ 20ට අඩු හැබැයි 10ට වැඩි 10ට වැඩි ඒ කියන්නේ 10 මේකට අයිති වෙන්නේ නැහැ 10 අයිති වෙන්නේ නැහැ 20 අයිති 20ට අඩු අගයන් අයිති එතකොට 20 මේකට අයිති 20 මේකට අයිති නැහැ පැහැදිලිද ඒ සම්තතික ස්වභාවය ඔව් එතකොට මේ අවස්ථා දෙක විතරයිනේ අපිට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ත හදනකොට ওই අවස්ථා දෙක විතරයිනේ අපිට ගන්න පුළුවන් අපිට ඕනත් සම්තතික ගොඩ ඒක තීරණය කරන්නේ අපි වගුව අපිට සකස් කරන්න දුන්නොත් අපිට දෙන වගුව සකස් කරන්න දුන්නොත් තමයි අපි මේ විදියට සකස් කරන්නේ එතනදිත් අපි අර ඒක තීරණය කරන්නේ ඇත්තටම මේ වගේ අවස්ථාවක දැන් අපි හිතමු ළමයින්ගේ උස දීලා තිබුණොත් අපි බොහෝ දුරට සම්තතික ස්වභාවයට තමයි ගොඩනගන්නේ. ඇයි හේතුව? මොකද දශම ගණන් එනවනේ. නේ? දශම ගණන් එනවා. ඒකයි පූර්ණ සංඛ්‍යා දෙකක් අතර දත්ත පවතින්න පුළුවන්. පූර්ණ සංඛ්‍යා දෙකක් අතර දත්ත පවතිනවා නම් අනිවාර්යයෙන්ම සම්තතික වෙන්න එපා. ඒ සියල්ලම අන්තර්ගත කරන්න එපා වගුව තුල. සාමාන්‍ය ළමයිගේ ලකුණු වගේ ගත්තොත් එහෙම ඒවා පූර්ණ සංඛ්‍යාවට වටේලනේ ගන්න අපි දශම ගණන් එනවා. දශම ගණන් ආවට අපි දශම වලින් තියන්නේ නැහැනේ ලකුණු නේ දැන් අපි සාමාන්‍ය පෙළ විභාගයේ ඒලෙවල් විභාගවල එතකොට වාර විභාගවල දැන් අපි හිතමු සම් පේපර් එකේ ලකුණු 200න් 135ක් කියලා ආවොත් අපි 200න් එන්නේ එතකොට ඒක දෙකෙන් බෙදන්න එපා එතකොට අපිට එනවනේ හැම මෙතන එන්නේ එතකොට 12යි එතන 67.5යි නේ එතකොට අපි 67.5න් තියන්නේ නැහැනේ නේ දෙවරක් 6 12 නේ 67.5 තියන්නේ පූර්ණ සංඛ්‍යාවට වටේන. එතකොට 68යි කියලා ගන්න. එතකොට මේ වගේ එකක් නම් අපි සම්තතිකව ගන්න අවශ්‍ය නැහැ. මේ වගේ විවික්තව ගන්නත් පුළුවන්. මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නීතියක් නැහැ හැබැයි. රීතියක් නැහැ. මට ඕන මේ විදිහට ගන්නත් පුළුවන්. ඔව්සමයි. එහෙනම් හරි. දැන් එතන පැහැදිලිද? ඔව්. දැන් ඕනේ තරමනේ. තරම පන්තිපාන්තරේ තර්ම ගන්නකොට මේ තර්ම කියන්නේ මොකද්ද? ඔයාගේ අදහස කියන්න මට මොකද්ද මේ පන්තිපාන්තරේ තර්ම කියන්නේ? පන්තිපාන්තරේ තර්ම කියන්නේ මේ පන්තිපාන්තරයක් තුල අන්තර්ගත කළ හැකි පූර්ණ සංඛ්‍යාත්මක දත්ත ගණන. පූර්ණ සංඛ්‍යාත්මක දත්ත ගණන. මේ පන්ති පාන්තරයක් තුල අන්තර්ගත කරන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාත්මක දත්ත ගණන කීයද කියන එක තමයි එතන නිරූපණය වෙන්නේ. තේරුණාද? එතකොට අපි මේ වගේ එක තර්ම ගන්නකොට ගන්නේ මේ දැන් ස්වභාවය අනුව මේ ස්වභාවය අනුව අපි මේක දැන් මෙතන ස්වභාවය පේනවනේ මේකේ. එතකොට අපි කරන්නේ දැන් මේ පන්ති පාන්තරයේ තර්ම ගත්තොත් උපරිම සීමාවෙන් අවම සීමාව අඩු කිරීම විතරයි වෙන්නේ. 30න් 21ක් අඩු කරා. එතකොට 9යි. දැන් ඔන්න බලන්නකො ඒක. හරිද කියලා? දැන් මෙතන 30න් අපි 21ක් අඩු කරා. sorry 30න් 21ක් අඩු කරලා එකක් එකතු කරන්න ඕන. එකක් එකතු කරන්න ඕන. ඔයා මම මෙතන කිව්වේ ඒක තමයි. එකක් එකතු වෙන්න ඕන. මොකද මේක විවික්තින්ද? එකක් එකතු වෙන්න ඕන. හේතුව මොකද? මේකේ මුලත් අයිති අගත් අයිතිනේ. මුලත් අයිති අගත් අයිති ඒක 10යි. ඔයා මට මෙතන මම මේක 9 ගත්ත හින්දා තමයි ඔයාව ප්‍රශ්න ඇහුවේ නේද? මට එතන වැරදුනා. එකක් එකතු වෙන්න ඕන. මේක 10යි. 10. එතන මට වැරදුනා පුතා. 20න් 11ක් අඩු කරලා එකක් එකතු කරා. එතකොට මේක 10යි. මේ වගේ එක මොකද වෙන්නේ? මේ වගේ එක එකතු කරන්නේ නැහැ. 30න් 20ක් අඩු කරා. එතකොට කීයද දෙන්නේ? 30න් 20ක් අඩු කරා 10යි. මොකද එකතු කරන්නේ නැත්තේ මේකේ මුල අයිති නැහනේ මුල අයිති නැහැ අන්න එහෙමයි එහෙම නේද පැහැදිලිද ඔව් අන්න එහෙමයි මෙතන මම මෙතන 10යි තරම සමානයි 10 ගානේ
වැඩිම දත්ත ගණනක් අයත් වන පන්ති ප්‍රාන්තරය තමයි මාත පන්තිය වෙන්නේ. එතකොට මේකේ මාත පන්තිය මොකද්ද? මේකේ මාත පන්තිය මෙතනින් බලන්න. වැඩිම දත්ත ගණන කියන්නේ 10යි. 10ට අදාළ පන්ති ප්‍රාන්තරය කීයද පුතා? 51 60. ඒක හරියද? ඔන්න ඔය ටික උත්තර එන්න ඕන. කාට හරි අපහැදිලි දැනක් තිබුණොත් අහන්න ඒක. ඉසුල හරියද? ඉසුලේ හරි සර්. හා අපි දෙවෙනි ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නය පන්තියක ළමයින්ගේ උස මැකීමට ලබාගත් දත්ත උස ආසන්න සෙන්ටිමීටරයට පහත වගුවේ දැක්වේ. දැන් බලන්න මේ උස සම්පතික ස්වභාවයකට තමයි මේ අරන් තියෙන්නේ. නේ? අතන විවික්තව ගත්තම ඒක සම්පතික. දැන් එහෙනම් අපෙන් අහනවා මධ්‍යයගේ. මධ්‍යයගේ අපි කොහොමද ගත්තත් මධ්‍ය යගේ ගන්නෙ අවමේ උපරිමේ එකතු කරලා දෙකෙන් බෙදලා ඉරිසල් අපි බලමු මෙයාගේ මේ පන්ති පාන්තර තරම කොහොමද කියලා. එතකොට 145 න් 140ක් අඩු කරාම 4යි. සෝරි 5යි. මෙතන 5යි 5යි ඔය විදිහටනේ නෙනේ. ඒක ලියන්න අවශ්‍ය නැහැ. 5 5 5 5 තමයි එන්නේ. එහෙනම් මෙතන අපි මධ්‍ය යගේ ගන්නකොට අපිට අවස්ථා දෙකක් විතරක් ගත්තා නම් ඇති. එතනින් රටාවට ගන්න පුළුවන්. එතකොට අපි කරන්නේ 140 145 එකතු කරලා දෙකෙන් බෙදනවා. ඕක කොහොම ගන්නෙත් නැතුව මෙතනිනුත් දකින්න පුළුවන් ඕගලන්ට නේ. 5. මේ 142.5 නේ එන්නේ. මේ 142.5. මෙතන ඉන්නේ 147.5. 5ක වෙනසක් එන්නේ. 5 5. 5ක් එකතු කරා. 152.5. 157.5 162.5 167.5 ඒක හරියද ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර දක්වන්න බානුජා ඒක හරියද සේමිත උත්තර දෙන්න හරි සර් හරි වගුව ඇසුරෙන් පන්තියේ සිටින මීටර 150ට වඩා උසින් අඩු ළමයි සංඛ්‍යාව සොයන්න. 150ට වඩා උසින් අඩු. 150ට වඩා උසින් අඩු. මේකේ පන්ති පාන්තරයක් අපිට විස්තර කරලා දීලාද? එහෙම විස්තර කරලා දීලා නැහැ. වගුවේ ඇසුරෙන් පන්තියේ සිටින 150ට වඩා උසින් අඩු ළමයි. එතකොට මෙතන නම් මේ කියන විදිහට පන්ති පාන්තරය අපිට ගන්න වෙන්නේ 150ට අඩු අවස්ථාව මෙතන ඉඳලා. 150ට අඩු. 150ට අඩු මෙතනට 150යි. එතකොට හත්නම් මේකේ පන්ති පාන්තරයක් අත්ද දක්වන්න ඕනේ ඒගොල්ලෝ. 150ට අඩු කිව්වහම මෙන්න මේ ටික තමයි එන්නේ. මෙන්න මේ දෙක. වගු ඇසුරෙන් පන්තියේ සිටින 150යි සෙන්ටිමීටර වලට වඩා
उसी अडू लमाई संख्या ओबे उत्तरे एन्ने एतकोट अट्ट एकतु किरीम पह कियद दहतुनाई उत्तरे दहतुनाई वैडिम सिसुन गणना अयत्वन पंक्ति प्रांतरे कुमाद वैडिम सिसुन गणना वैडिम सिसुन गणना कियाने मात पंक्ति है ए कियाने 150 150 155 ඔන්නක තමයි උත්තරේ. පැහැදිලිද? ඔය විදියට එන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ. පාසලක මුල් වාරයේ තුල පාසල් පැමිණි ශිෂ්‍ය සංඛ්‍යාව ඇසුරෙන් සකස් කළ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. ඒකෙත් මැදයගේ තීරුව අහන මේකෙත් 150 151 විවික්ත ස්වභාවයක තියෙන්නේ එතකොට පන්ති පාන්තර තරම බැලුවොත් එතකොට 10න් එකක් 9යි 4න් 3ක් 1යි 19යි 19 20යි එකක් එකතු වෙනවා 20 20 එන්නේ නේ මෙතනත් 19යි 20යි 10න් එකක් 9යි 6න් 5ත් 1යි මේ හැරිනුත් බලමු එතකොට අන්න අපි මොකද කරන්නේ අපි එකක හොයනවා මැද යගේ 531 550 එකතු කරා එතකොට 81යි 1081යි දෙකෙන් බෙදුවා එතකොට මෙතනින් එනවා 5යි 8ට 4යි 1ට නැහැ 10ට 5 540.5 නේ 5යි 4යි නැහැ 10ට 0.5 547.5 ඊළඟ එක ගත්තොත් 570යි 551යි 51 එතකොට 1යි 7යි 5යි 12යි 5යි 5යි 10යි 11යි දෙකෙන් බෙදුවා එතකොට මෙතන 6යි එතකොට දරුණේ 560.5 560.5 20ක වෙනසක් තියෙන්නේ 580.5 520ක් එකතු වෙනවා එතකොට එන්නේ 600.5 620.5 ඒ ටික ආවද දරුවනි ඔබට චන්දිව් ආවද ඔව් සර් හරි ඊළඟට එනවා සිසුන් 591ට වඩා අඩුවෙන් පැමිණි දින ගණන 591ට වඩා අඩුවෙන් 591ට වඩා අඩුවෙන් 591ට වඩා අඩුවෙන් කිව්වොත් 591 එකේ නැහැනේ එතකොට එන්නේ මෙන්න මේ ටික එකතුව ඒ වගේ එකදී ඔයගොල්ලෝ මෙහෙම ලියලා පෙන්නන්න එකතු කරනකොට ඒ ටික තෝරා ගැනීමට ලකුණු වෙන් වෙනවා විභාගයේ 4 10 21 ඒ ටික 10යි 20යි 30යි එතකොට එන්නේ දරුවනි 35යි. ඔබේ උත්තරේ 35යි. සිසුන් 570කට වඩා වැඩිම පැමිණි දින ගණන. 570කට වඩා වැඩිම පැමිණි දින ගණන. ඒක 570කට වඩා වැඩිම. 570කට වඩා වැඩිම කිව්වම මේ ටික. ඔන්න ඔය ටික. එතකොට එනවා 21 12 10. එතකොට 20යි 30යි 40යි 43යි 43යි එම වාරයේ පාසල් පැවැත්වූ දින ගණන කොපමණද එම වාරයේ පාසල් පැවැත්වූ දින ගණන කියන්නේ මේ ඔක්කොගෙම එකතුව ඒ කියන්නේ 4 10 21 12 10 ඒ ටික එතකොට අපි දැන් 21 12 10 එකතු කරලානේ තියෙන්නේ 43යි 43යි 53යි 53යි 4යි 57යි ඔය උත්තර ටික එන්න ඕන බලන්න ඔබේ හරිද කියලා ඔය විදියට හරිද දුවේ පුතේ අපි එනවා 4 වෙනි ප්‍රශ්නෙට විදුලි බල්බයක ආයු කාලය පරීක්ෂා කිරීම සඳහා පවත්වන ලද පරීක්ෂණයකින් ලබාගත් තොරතුරු පහත දැක්වේ ඒකෙත් දැන් සම්පතික ස්වභාවයට තියෙන්නේ 100 100 100 තමයි වෙනස තියෙන්නේ ඒක නම් දැක්ක ගමන් අපිට මැදයක් ගොඩ ගන්න පුළුවන් 300
හාරසීය මේ පන්සීය හයසීය හත්සීය අටසීය ඔය විදිහට ඊළඟට වගුව පිටපත් කරගෙන මධ්‍යගයේ පුරවන්න ඒක හරි පැය 400ට වඩා අඩු වෙන පැය 400ට වඩා අඩු වෙන පැය 400ට වඩා අඩු වෙන දැල්ලු බල්බ ගණන කොපමණද 400ට වඩා අඩු වෙන දැල්ලු බල්බ ගණන අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ටික හ ඔව් කියන්න දුව මත්යාගේ තීරුව තාමට 150 250 කියලානේ අනේ මෙතන මේ වැරදුනේ අනේ මට මෙතන 100 200 තියෙන්නේ නේ 100 200 ඔව් 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 මෙතන 100 200 150 දෙකට මේ බෙදේ 150 මෙතන 250 350 450 පන්සිය පනහ අයසිය පන මේක මැදනි මම ගත්තේ 300 400 වැරදියා මෙතන 200යි 100යි 300යි දෙකෙන් බෙදුවා 150 හරි දුව ඊළඟට මේකේ අපිට එනවා කියනවා 400ට වඩා අඩු වෙන 400ට වඩා අඩු වෙන මේ ටික එතකොට එන්නේ 5 12යි 25යි. පහ 12 25. එන්නේ 20යි 30යි 40යි 42යි. පැය නේද? බල්බ සංඛ්‍යාව. බල්බ 42යි. බල්බ 42යි. පරීක්ෂණය සඳහා යොදාගත් බල්බ ගණන කොපමණද? හාරසීට වඩා අදුවෙන් බල්බ හරි පරීක්ෂණය සඳහා යොදාගත් බල්බ ගණන කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. ඒ කියන්නේ සිග්මා F බල්බ ගණන. මේ ටික එකතු වෙනවා. දැන් මෙතනට වෙනකන් 42යි. 42යි කියයි 72යි. 72යි. 72යි 82යි 88යි. 88යි 90යි 100යි නේ. කියලා තියෙනවා නේද බල්බ 100ක් කියලා. නෑ නේ. උත්තරේ මෙතනට එන්නේ 100යි. යදාගත් සෑම බල්බයක්ම පැය 100ක් 700ක් අතර කාලයේ දැලුවේ උපකල්පනය කරලා 100ක් 700ක් අතර කාලේ ඒ කියන්නේ 700 මේකට අයිති නෑ 700ට අඩු ඒක තමයි මෙතනින් අපිට මෙතන තේරුම් ගන්න වෙන්නේ 700ට අඩුයි 700ක් අතර අතර කාලයේ දැල්ලුවේ උපකල්පනය කරන්න කියලා තියෙනවා හරිනේ ඔන්න ඔහොමයි උත්තර ටිකේ ඊළඟ එකේ ඉතින් අපිට දැන් හදන්න ගියොත් ලොකු කාලයක් යන හින්දා අපි උත්තර බලමු ඒ වගේම ගැටලු තැන් තියෙනවා නම් කියන්න දැන් මම නම කිව්වම උත්තර ටික කියන්න සූදානම් වෙන්න ඕන හරි ඊට පස්සේ අපි පරස්පර තැනක් තිබුණොත් අපි සාකච්ඡා කරමු පැහැදිලිද හදලා ඇති කියලා මම හිතනවා මේ ටික මම නෙවෙයි ගණන් හදන්න ඕනේ ඕගොල්ලෝ මේ අපි පළවෙනි එකට යමු. සම දෙකම කියලා දුන්නනේ මම. 26 දෙක අභ්‍යාසයේ කවුද ආරම්භය ගන්නෙ? මට උත්තර ටික විතරයි ඕනේ. අපි පිළිවෙලකට යමුද බලන්න. සේමිත මුලින්ම කියන්න බලන්න සේමිත පළවෙනිකේ උත්තර ටික සේමිත පුතා ඒ කියන්නේ හදලා නැහැ කියන තැනේ තමයි ඉන්නේ වෙන්නේ ඔබ ආන්සර් කර කතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඔකයි වැඩි. අන්සිනී අන්සිනී කියන්නේ මේක ආපු උත්තර බානුජා සර් මම ආ කියන්නේ
සර් පළවෙනි උත්තරේට මධ්‍යඥාගේනේ මධ්‍යඥාගේ සර් 24.6යි 24.6 පුතගේ නම රිවින්දු රිවින්දු දෙවෙනි එකේ යන්නේ 10 එකදී මම මධ්‍යස්ථානයේ ගෙන ඇතයි බලාපොරොත්තු වෙන පොන්චි ප්‍රමාණය ඒක 10න් ගුණ වෙනවා එහෙම ඔව් එතකොට 240යි සර් 246යි 26යි සර් 24.6 දාවේ එතකොට මේක දාන්න ඕන කිලෝග්‍රෑම් වලින් නේද ඔව් ඔව් සර් චන්දිව් කොහමද උතර අවද ගැලපෙනවද සර් දෙවැනි එකේදී පොඩි ප්‍රශ්න රෝමිලා කම්මන්ත දෙකද ඔව් සර් ඔතන සර් අපි මධ්‍යන්නෙන් හොයන්නේ ඒ කියන්නේ එක ගොවියෙක් ගෙනාපු දවසකදී ගෙනාපු ඒවා නේ එතකොට දැන් සර් ගොවීන් 40ක් ඉන්නවා दिनकदी ගොවියෙක් ගෙනෙන ලද බෝංචි ප්‍රමාණය කිලෝග්‍රෑම් කීයද කියලා. ඒ කියන්නේ එක ගොවියෙක් සාමාන්‍යයෙන් දිනකදී ගේන බෝංචි ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒ අනුව දින 10කදී එම මධ්‍යස්ථානයට ගෙන එතයි බලාපොරොත්තු විය හැකි බෝංචි ප්‍රමාණය. ඔව්. අනිවාර්යෙන් එතකොට එක්කෙනෙක් මේ ප්‍රමාණය ගේන්නේ විවිධු එතකොට එක්කෙනෙක් ගේන්නේ 24.6ක් එතකොට ඒ වගේ 40ක් ඉන්නවා ඒ වගේ දින 10ක් ගේන්න ඕන. ඔන්න ඔය ඔක්කොම ගුණ වෙන්න ඕන. විවිධු දින 10ක් මෙතන මධ්‍යස්ථානයේට ලැබෙන ප්‍රමාණය නේ අහන්න. එක්කෙනෙක්ගෙන් කියලා නෑනේ මෙතන. නේද? සම්දිව් කිව්වේ ඒක නේද? ඔව් සර්. එතකොට ඒක ආයි 40ක් ගුණ කරන්න ඕන. එතකොට අපිට මෙතන 246 4 අයවරක් අතර 24යි 4 වරක් අතර 16යි 17යි 18යි 4 වර දෙක 6 එකයි 7යි එතකොට එන්නේ කිලෝග්‍රෑම් 7840යි 7840 නේද ආවේ මෙතන 246 40 ඔහොම එන්න ඕන උත්තර දෙක. සර් 9840 කියලා. 4 වරක්යි 24යි 2යි. 4 වරක්යි 16යි 17යි 18යි 1යි. 4 වර දෙක 8 1යි 9යි. 9840යි. 9840යි. දෙවිඳුට එතන පැහැදිලිද? ඔව් සර්. හරි සර්. ඔව් මොකද මෙතන මධ්‍යස්ථානයේට කියලා තියෙනවනේ. මැදස්ථානයේට කියලා තිනෝ අනිත් එක එක ගොවියෙක් කියන එක නෙවෙයි අදහස එක ගොවියෙක් කියන්නේ මෙච්චරක් දවසකට එතකොට ගොවියෝ 40ම තමයි මෙතනට අදාළ වෙන්නේ දෙවෙනි එකට යමු දෙවෙනි එකෙත් මට ඒ වගේ උත්තර කියන්න හදපුවා ඉක්මනට නැත්නම් අපිට වෙලාව යනවා සවින්දි කියන්න දුව සවින්දි ඇඟලුම් ආයතනයක මාසයක් තුළ නිෂ්පාදනය කළ කමිස ප්‍රමාණය තමයි කියන්නේ. ඔව්. කමිස ප්‍රමාණය මධ්‍යන්නේ කීයද ආවේ? 30. සවින්දි. කවුරු හරි ඉදිරිපත් වෙන්න ඉක්මනට. මැදයන්නේ 38යි මැදයන්නේ 30 8යි 38 ඒ මැදයන්ට 90 මාස 3ක් තුළ නිපදවි වේතයි බලාපොරොත්තු වේ හැකි කමිස සංඛ්‍යාව 3420යි 3420යි මේ එන්නේ
දිනකදී මසා නිම කරනු ලබන දිනකට 28යි දිනකට 38යි නේද එතකොට මාස 3ක් තුල නිපද වේ ඇතයි එතකොට මාසයකට බලන්න 30න් ගුණ කරා ඒක ආයි 3න් ගුණ කරා එතකොට 3 වල 3 9යි 8 වල 9 72න් 7යි उत्तरे प्रकाश कर පන්ති එක ළමයි 30 දෙනෙක් එක්තරා එකින්කදී ලබාගත් ලකුණු ව්‍යාප්තියක් පහත දැක්වේ පන්ති පාන්තරයක තරම ඒක තරම අහන්නේ තරම එතකොට එන්න ඕනේ 10න් එකක් අඩු 9යි 10යි 20යි ඔය ඒ කියන්නේ අපි එක පන්ති පාන්තරයක් ගත්තොත් එහෙම 20 අඩු කිරීම 11 එකතු කිරීම 1 ඒ කියන්නේ 9යි 9යි 10යි තරම 10යි මාත පන්තිය වෙන්නේ මේ 13ට අදාළ එක ඒ කියන්නේ 21 30 ඉසුල කියන්න බලන්න මධ්‍යන්නේ කීයද ආවේ මධ්‍යන්නේ ඉසුල මධ්‍යන්නේ කීයද පුතාවේ කි ඔකේ සර් हाथी විශේෂයි දශම 23යි දශම 23යි දශම අටයි තුනක් අටයි තුනක් කියන්නේ සමාවර්තයක් කියන්නේ නේ දිගට ඕම දශම ස්ථාන දෙකට අපි උත්තරේ තිබුත් අටයි තුනයි අනිතයට තාවද කොදුල්ලෙත් එහෙම කතා කරන්නේ නැත්තේ මොකද කෝ කට්ටිය මේ उत्तर प्रश्न මේකේ මධ්‍යන්නේ. ඔයාට කීයද ආවේ මේකේ සිග්මා F කි FX කීයද ආවේ? 255යි. 255යි. චන්දි උ සිග්මා FX කීයද ආවේ? සර් ඉසුලක එකම තමයි ආවේ. 115යි. දුව ඔයා සිග්මා FX ගන්නකොට මධ්‍යයගය මේ සංඛ්‍යාතයෙන් ගුණ කරා නේද? FX තීරුව මට කියන්න ඔයා. fx තීරුව සර් 11යි 31යි 50 පොඩේ පොඩේ 11යි මෙතන 10යි 1යි 11යි 5.5යි 11යි ඕ 31යි fx තීරුව මට ඕනේ ඔව් සර් හරි 30 දෙක 31 සර් ආ दशम විසිපහයි දශම පහේව 13ක්
එතන වැරදි නේද? ඉසුල මට කියන්නේ fx තීරුව පොඩ්ඩක් fx වලින්ද මේක යන්න තියෙන්නේ උපකල්පිත මැදින්ද? මේක උපකල්පිත මැදින් නෙවෙයි නේද ඔයගොල්ලෝ හැදුවේ? fx වලින් නේ fx වලින්. මට fx තීරුව කියන්න ඉසුල හරි චන්දිව හරි දෙන්නගේ එක්කෙනෙක් ඉක්මනට පොඩ්ඩක් කීයද? 131.5 ඔයා මෙතන මේ 13 න් නෙමෙයි ගුණ කරලා ඇත්තේ මං හිතන්නේ. මෙතන 25.5 13 න් නේ ගුණ වෙන්න ඕනේ. එතකොට මෙතන 51 නෙවෙයි නේද එන්න ඕනේ. ඔව් සර් මම ඒක සුළු කරද්දී වැරදි කරලා තියෙනවා. මේ ගුණ කිරීමේදී වරද්දගෙන තින්නේ ඒකයි. හරි හොඳයි. ඔයා දැන් කතා කරලා ඒව ඉදිරිපත් වුණු හින්දානේ ඔයාගේ වැරද්ද අල්ලගන්නේ නේද? අපි හැමෝම නිවැරදිව අපේ වැරදි වෙනවා. දැන් මට කීයක්වත් වැරදි වුණාද? ඉතින් ඒකයි ඒක අපි කතා කරලා මෙතනදී මේ වැරදි තැන් තමයි අපි හොයාගන්න ඕනේ. නැත්නම් සද්ද නැතුව ඉඳලා හැබැයි මෙහෙමයි ගණන්ක් හදලා තියෙන්න ඕන පුතේ. දැන් ඔයගලන්ට මම දැන් සතියකට වැඩි කාලයක් මේකට දුන්නනේ. ඒ හින්දා හරි. එමනම් පුතේ 715 තමයි එන්නේ ඉසුල කිව්වා හරි. රයිට් වෙරි ගුඩ් පුතා. අපි හතරට යමු. හතරේ එක්තරා අධ්‍යාපන කොට්ටාශයක සේවයේ නියුතු ගුරුවරුන්ගේ වයස් සීමා දක්වන වගුවක් පහත දැක්වේ. එකත් සම්තතික මේ විදියට තියෙන්නේ. මෙම අධ්‍යාපන කොට්ටාශයේ සේවයේ නියුතු ගුරු සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඒ කියන්නේ මේ ටික එකතුව කවුද අපිට උත්තර දෙන්නේ? ඉස්සුල කතා කරන්න ඕහුතා කියන්න කීයද ගුරු සංඛ්‍යාව ආවේ? සර් නියුතු ගුරු සංඛ්‍යාව 185යි. 185යි. වැඩිම ගුරු පිරිසක් අයත් වන වයස් කාණ්ඩය වැඩිම ඉන්නේ සර් 36යි 41. ඒකේ 40ක් ඉන්නේ. වැඩිම 31යි 36 පුතේ. 51ක් ඉන්නා මෙතන. 31යි 36 හරි. ඊළඟට ඔක තමයි මාත පන්ති කියලා කියන්නේ. මැදයන්ගේ වයස කීයද ආවේ? ඒකස අර ටික මෙව කළාම fx sigma fx කීයද ආවේ? 6787.5. එයාව බෙදනවා එතකොට ඔයා 185 නේ. කීයද ආවේ එතකොට? එතකොට සර් 36.68. 36.68. 36.68. අනිත් අයගේ ප්‍රතිචාර කොහොමද? සර් ඔව් සර් ඔකේ වයස අවුරුදු කීයද කියලා අහුවාම සර් එතකොට අර වයස අවුරුදු වලින් තියද්දි පූර්ණ සංඛ්‍යාවට වටේලා තියන්න ඕනේද නැද්ද? අවුරුදු වලින් කි? තොරතුරු අනුව මෙම කොට්ටාසේ සේවයේ නීති ගුරුවරයෙකුගේ මධ්‍යන්න වයස ගණනය කරන්න. මෙතන අපිට වයස වුණාම පූර්ණ සංඛ්‍යාත්මක අගයකින් කියන්න තමයි ඕනේ. නමුත් මෙතන අපි දශම වලින් උත්තරේ තිබ්බට කමක් නැහැ. මොකද මධ්‍යන්නේ කියන්නේ අගයක් ලෙස සලකන හින්දා. අගයක් ලෙස සලකන හින්දා මේකේ කියලා නැහැනේ අපිට ආසන්න. දැන් මේක ගුරුවරයාගේ මධ්‍යන්න වයස
එතකොට අපිට ආසන්න අවුරුදු වලින් තියන්න කියලා නැති හින්දා අපි මේ මේ උත්තරේට ලකුණු දෙනවා පුතා. හැබැයි ඉතින් මෙතන සාමාන්‍ය කෙනෙක් මේක වටේලා තිබ්බත් ඒකත් සැලකිල්ලට ගන්නවා. 36.6 37 කියලා ලියලා තිබුණත් ඒක සලකන්න පුළුවන්. නමුත් වැටීම අත්‍යවශ්‍ය මෙතන සාධකයක් වෙන්නේ නැහැ. මොකද මේ මධ්‍යන්නේ කියන්නේ හැම අවස්ථාවකදීම අගයක්. අගයක්. ඒ අගය එතකොට දශම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙකක් අතර පවතින්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙකක් අතර පවතින්න පුළුවන්. ඒකයි. තේරුණාද? මේ අපි අර වැටීම කරන්නේ කියලා තිබුණොත් විතරයි. කියලා තිබුණොත් අපිට මෙතනදී ආසන්න අවුරුද්දට තියන්න කියලා ආසන්න දැන් අපිට කියනවනේ මෙන්න පළමු දශම ස්ථානයේ තම ආසන්න පූර්ණ සංඛ්‍යාවෙන් තියන්න කියලා. අන්න එහෙම තිබුණොත් තමයි අපි තියන්නේ. ඉතින් අර ඔයා කියන තර්කයට අපි යනවා එතනදී සාමාන්‍යයෙන් දැන් ළමෙක් මේක 37යි කියලා තියන්න පුළුවන්. එතනින්ද අර වයස හින්ද පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ලෙස දැකීම හින්දා එතනදී ළමයාට සාධාරණය දෙනවා. අත්‍යවශ්‍ය නැහැ. තිබ්බේ නැහැ කියලා ලකුණු අඩු කරන්නේ නැහැ. හරි සර්. ඒක ඔයගලන්ට තේරෙයි පාස් පේපර්ස් කරනකොට මම ඒක දන්නන්නේ පාස් පේපර්ස් වලදී අපි ඒ අවස්ථා දකිනවා. එතකොට මෙතන කීයද ආවේ 36.68 ආවද හැමෝටම? 36.68. පස්වෙනි එක මාත පන්තිය. මාත පන්තිය එන්නේ 20ට අදාළවනේ වැඩිම. ඒ කියන්නේ 75යි 100. 75යි 100 ලෝභී පටවැදී දැව කඳන් වල වට ප්‍රමාණය සෙවිලි ලබාගත් උරුතු පහත වගේ දැක්වේ. හරි. වට ප්‍රමාණය දැව කඳන් වල මධ්‍යයන් ප්‍රමාණය ගන්නේ කරන්නේ කීයද ආවේ? කවුද ඒකට අපිට උදව් කරන්නේ? විශ්වනුවන්ත කියන්නේ විශ්ව කියදාවේ මද් කඳක මධ්‍යයන් වට ප්‍රමාණය. ඉතින් ඉතල සිග්මා fx කියන්න මට සේකෙ මම මධ්‍යයගේ අරන් තියෙන්නේ 13යි කියලා. මධ්‍යයන් අරන් තියෙන්නේ 13යි කියලා කිව්වේ නෑ සර්. මේ සිග්මා fx කියදාවේ 5034යි. 5034යි. ඒක බෙදෙනවා ඔක්කොම සිග්මා f කීයද ආවේ? 68යි සර්. 68යි. එතකොට ආවේ කීයද? එතකොට සංඛ්‍යාව අගය 74.29 සර්. 74.29. එතකොට මෙයාව වටේලා ගන්න පුළුවන් උපරිම දශම ස්ථාන දෙකකට 74.03. මධ්‍යයන් වට ප්‍රමාණය 73.52. 73.52. චන්දිමු කොහමද සර්? එහෙම තමයි ආවේ සර්. අර අන්තිම උත්තරේට 73.53 කියලා තමයි ආවේ. ඒ කියන්නේ මෙතන තුන්වෙනි දශම ස්ථානයේ කීයද ආවේ? 5 5ට වැඩිද? තුන්වෙනි දශම ස්ථානයේ හැදුවේ නැහැ සර්. ඒත් 5ට වැඩි අගයක් එන්නේ. ආ හා හා. 73.52 9. 5 2 9 නම් මෙතන 3ට ගන්න එක සාධාරණයි. ඒකත් අත්‍යවශ්‍යම නෑ. ඒ කියන්නේ ඒක වැඩි හොඳට අපි ඒක බලන්නේ 73.5 3 ගත්තත් 73.5 2 තිබුණත් ලකුණු ලැබෙනවා. අර අපි වඩාම සාධාරණ විදිහට බැලුවොත් තමයි මේක අපි 3ට ගන්න. හරි. ඒක අපි එහෙම ගත්තොත් හොඳයි. එහෙම කියලා ළමයා දැන් 73.5 2 කියලා තිබුණා කියලා වැරදි දාන්නේ නෑ. ඉතින් දැන් මෙහෙමයි. දැන් මම මේකේ ගණන් මං හිතුවේ නෑ. මම මේ දැන් මේකෙන් එක
පන්තිපාන් මේ FX ඔය හොය ගන්න ගියොත් එහෙම ප්‍රති කාලයක් යනවා. හැබැයි ඔබට පොදු එහෙම ගැටලුවක් තිබුණොත් අපි එහෙම කරමු. මම හිතනවා ගණන් හදලා තියෙන්න ඕන ප්‍රතිචාර නම් එනවා මදි. නිතරම කතා කරන දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් තමයි අපිට සම්බන්ධ වෙලා කතා කරන්නේ. අනිත් අය තුන මේ ලැජ්ජාව බය තියෙනවන පුතේ ඒක ඔය තීන කොහේ හරි බෑග් එකකට දාලා වහලා තියන්න. ඉගෙන ගන්නකොට නම් ලැජ්ජ බය අවශ්‍ය නැහැ. අනිත් එක හැබැයි ලැජ්ජ බය එන්නේ මොකද ගණන් හදලා නැති ලැජ්ජාව නම් ඇති. තමන්ට තමන් ගැන ලැජ්ජාවක් ඇති ගණන් හදලා නැති හින්දා. මොකද මම මේතන ඔබට පැහැදිලිව කියලා දුන්න ක්‍රමවේද මොනවද කියලා කරන්නේ කොහොමද කියලා අපි පාස් පේපර්ස් ගණන් කීපෙකුත් කතා කරා. එතකොට අවබෝධයක් තියෙන්න එපා තමන්ගේ පැත්තෙන් මේ ගැටළු විසඳීමට උනන්දුවක් තියෙන්න ඕන. කුංචි ළමයි වගේ අම්මලා තාත්තලා ලැතින් අල්ලගෙන කරවන්න ඕනේ නැහැ. මොකද ඕ ලෙවල් මේ තනි කර ඕ ලෙවල් සිලබස් එක ආවරණය වෙන්නේ. එහෙනම් මේව හදලා හොඳ ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕන. 26 තුන අභ්‍යාසයට එන්න තියෙන්නේ. එතනදී අපි උපකල්පිත මැදේනේ සුරෙන් තමයි මේ කතාව එන්නේ. දැන් මම ඒ එතනට එන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඕගලන්ට අපි එදා කතා කරපු පාඩමෙන් ගැටලුවක් දීලා අපි පොඩ්ඩක් පොඩි වෙනසක් අරගෙන ආයි නැවත මෙතනට එන්න. නැත්තම් එක දිගටම සාකච්ඡාව යන්නේ හින්දා. එදා පාඩම ඔව් කතා කරන්න පුතා. මේ කලින් අභ්‍යාසයේ අන්තිම ගානේ අර මැදේනේ හොයන්න තිබුණා. ඒකේ මේ මට මැදේනේ ආවේ මිශ්‍ර සංඛ්‍යාවක් විදියට. එතකොට ඒ කියන්නේ මම පුතා මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තිබ්බේ. ඔව් එහෙම තියන්න එපා පුතේ. මොකද මේක අපි වට ප්‍රමාණයක් නේ. නේ වට ප්‍රමාණයක් වුණාම අපි ඒක දශම වලින් පරිවර්තනය කරලා තියන්න. ඔයාලා දැන් ඒතර මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ ඔයාලා ඉතුරු ප්‍රමාණයනේ භාගයක් ලෙස දක්වන්නේ. එතනදී පුතේ මෙහෙමයි වෙන්න ඕනේ. ඔබට මේ අගය දශම කරනකොට අර අපි කියනවනේ බෙදිලා ඉවර වෙන්නේ නැති අවස්ථාව එනවනේ. ඒකට අපි කියන්නේ සමාවර්ත දශම. සමාවර්ත දශමයක් නම් එන්නේ ඔබ උපරිම උත්තරේ තියන්න දශම ස්ථාන දෙකකින්. උත්තරේ දශම ස්ථාන දෙකකින් තියන්න ඕන. හරිද? ඒ දෙකකට තියනකොට තුන්වෙනි දශම ස්ථානය ගැන සලකා බැලීම වැඩි දුරට හොඳයි. තුන්වෙනි දශම ස්ථානය ගැන බලලා වැටීම කරලා දව දශම ස්ථාන දෙකකින් තියෙන එක වඩාම සාධාරණයි. ඒක ඒක නියත ඒක ස්ථීරෙම කරන්න ඕන වැඩකුත් නෙමෙයි, වඩා සාධාරණයි. මාකින් ස්කීම් වල ඒ එහෙම නොකරත් අර උත්තර දෙකටම ලකුණු දෙනවා. අර ඉස්සල් අපිට ආව වගේ යම් අගයක් නම් මේකද අපි එන්නේ අගයක්නේ. ඒ අගේ පදනම් කරගෙනනේ අපි ඊළඟ පියවර වලට යන්නේ. එහෙනම් මැදයන්නේ වෙන්නේ අගයක්. ඒ අගය පූර්ණ සංඛ්‍යාත්මකම වෙන්න ඕනෙත් නෑ. පූර්ණ සංඛ්‍යා දෙකක් අතර පවතින අගයක් වෙන්නත් පුළුවන්. එතකොට අපි ඒක ඒ අගය දශම වලින්ම තියෙනවා. පැහැදිලි? ඔව් සර්, thank you. හරි. අපි ශේෂඵල පරිමා යටතේ කරා මම ඒකත් නැවත මතක් කරලා එන්නම්. සිලින්ඩරේ පිළිබඳ මේ කරුණ ඔබට මතක ඇති. මෙහෙම සිලින්ඩරේ ගත්තාම සිලින්ඩරේ වෘත්ත සිලින්ඩරයක අපි රිජුස ගන්න H කියලා ආධාරකය array මෙයාගේ මුළු පුෂ්ඨ වර්ගඵලය වෙනකොට ඔබ දන්නවා වෘත්තාකාර පුෂ්ඨ දෙකක් වෙනවා, තල පුෂ්ඨ දෙක πr වර්ගයේ. එතකොට වක්‍ර පුෂ්ඨයේ තමයි පුතා ඉන්නේ ඍජු කෝණාශාකාර. එතකොට ඒක හැදෙන්නේ මේ 2πr h කින් ගුණ වෙලා. ඒ කියන්නේ 2πr h කියන සූත්‍රය තමයි වක්‍ර පුෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ මෙයාගේ වටේ දිග උසෙන් ගුණ වෙනවා. එතකොට මුළු පුෂ්ඨ වර්ගඵලය එනකොට πr වර්ගයේ දෙකයි අර 2πrh එකතු වුනහම මුළු පුෂ්ඨ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. මෙතන 2πr වාරය r ධන h වලින්. ඒ කියන්නේ ඔන්න ඔය විදියට. ඒක අපි සූත්‍රයේ යොදන්නේ අවස්ථානුකූලව. නැතු සූත්‍රයට වහල් වෙන්න යන්න එපා. ගත ගමන් හැම එකකටම සූත්‍රාදේශ කරන්න යන්න එපා. නේ? අපි අවශ්‍ය මොහොතක විතරයි ඒකට ගැළපෙනවා නම් විතරයි සූත්‍ර භාවිතා කරන්නේ.
පරිමාව ගැන කිව්වේ අවකාශය අත්කරගන්න ඉඩ ප්‍රමාණය මේක ඒකාකාර ඝන වස්තුවක් ඉඳ මේ හරස්කඩ වර්ගඵලය අපි උසෙන් ගුණ කරාම සිලින්දරයේ පරිමාව අපිට ලැබෙනවා ඒතර 5r වර්ගයේ h කියන සූත්‍රය ඔක තමයි අපි කතා කරේ එහෙමනම් අපි දැන් ගැටලුවකට යමු එන්න මම ක්ලාස් පේපර්ස් දාන ඔබට ටික දැන් ඔබට දෙන්නේ හදන්න මම ඒකේ අභ්‍යාස වලට දැන් මම යන්නේ නැහැ මම අද ක්ලාස් පේපර්ස් ගැන ටිකක් ඔයගොල්ලෝත් එක්ක කතා කරනවා හැමෝම කල්පනාවෙන් හදන්න පළවෙනියෙන්ම තෝරගත්තේ 2019 වාර විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලුව ඔයගොල්ලන්ගේ වාර විභාග ප්‍රශ්න පත්‍රයේ බස්නාහිර පළාත් 2019 වාර අවසාන ඒකේ දෙනව පුතා ඒ කොටස මාත් එක්කම දල සටහන ඇඳ ගන්න මෙහෙම තිනවා සිලින්ඩරය මේකේ අරය 20 සෙන්ටිමීටර් මේකේ කියනවා වාජනයේ මෙහෙමයි රූපයේ දැක්වෙන්නේ සිලින්ඩරාකාර වාජනයේ පරිධිය සෙන්ටිමීටර් 88ක්ද උස සෙන්ටිමීටර් 20ක්ද වේ වාජනයේ පරිමාව ගණනය කරන්න වාජනයේ පරිමාව ගණනය කරන්න කියලා තමයි ප්‍රශ්නේ දෙන්නේ වාජනයේ පරිමාව ගණනය කරන්න පරිධිය 88යි උස 20යි අහන්නේ පරිමාව හදන්න බලන්න
හරි සර්. හරි නේද? හරි සර්. කීයද ආවේ උත්තරේ? මේ දුරකඩ 9920. ගණ සෙන්ටිමීටර් 12320. 12320. මෙතන දැන් අපිට හොයාගන්න වෙනවනේ මේ අරයනේ. මෙතන තියෙන අභියෝගය තමයි මේ අරය හොයාගන්න එක. අරය හොයාගන්න දීලා තියෙන සම්බන්ධය 25R මේ වටේ දිගනේ. එහෙනම් අපි අරය සෙවීම ආර සෙවීම කියලා ලියලා අපි 25R සමාන කරනවා 80ට. එතකොට 2යි 7න් 22යි R සමානයි 88යි. ඒ කියන්නේ 47 7න් 44යි R සමානයි 88යි. එතකොට අපි දෙපැත්තම 44න් 7න් ගුණ කරනවානේ. 44න් 7න් අපි ගුණ කරාම මේකට මෙයා ඉවත් වෙනවානේ. එතකොට මෙතන R සමානයි 44 ඒව 2යි 2වරක් 7 14යි. සෙන්ටිමීටර් 14ක් වෙනවා අරේ. එම නිසා අපි දැන් පරිමාවට එනවා. පරිමාව වෙනකොට එන්නේ 5R වර්ගයේ H සූත්‍රයෙන්. එතකොට එතනදී 7න් 22යි R කියන්නේ 14 දෙවෙනි බලය H කියන්නේ 20යි. එතකොට 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 20. එතකොට සරල වෙනවා. හතේව එකයි හතේව දෙකයි. එතකොට මෙතන එනවා 44යි. මෙතන 44 ඒව දෙකක් 28යි 280යි. එතකොට 44 28න් අපි ගුණ කරනවා. 8වරක් හතර 32යි 3යි 8වරක් හතර 32යි 3යි 35යි. 2වරක් හතර 8යි 2වරක් හතර 8යි 1යි 9යි. 2යි 8යි 5යි 13යි 9යි 3යි 12යි 1යි 13යි. අවසානයේ අපි උත්තරේ ගලපලා ලියන ඒ නිසා අවසානයේ මෙන්න මෙහෙම ලියන්න භාජනයේ පරිමාව පරිමාව 12320යි ඝන සෙන්ටිමීටර වේ. පැහැදිලි? ලකුණු පිරිනැමීමක් වෙනවා මෙහෙම රතු පෑනෙන් ලකුණු දාගන්න. පළවෙනිම ළමයා මේ සම්බන්ධතාවයේ දකින්නට පුතා එක ලකුණක් දෙනවා මෙතන. 14 හොයාගන්නකොට එකක් හම්බ වෙනවා. පරිමාවට මේ පරිමා සූත්‍රයට ආදේශ කරනකොට එකක් හම්බ වෙනවා. අවසාන උත්තරයට එකක් හම්බ වෙනවා. ලකුණු හතරක් තියෙනවා මේ ගානේ. මේක සම්පූර්ණ ගානක් නෙවෙයි ඊට පස්සේ ලබ්ධනක කොටස තියෙන ලබ්ධනක කොටසට ලකුණු 6ක් එනවා මෙතන 4යි ඒ ගිය අවුරුදු 2019 වර්ෂ අවසාන විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලුව ඊට සරල ගැටලුව ඈ මිලිලීටර වලට පරිවර්තනය කරන්නේ ධාරිතාවය ගැන අහුවොත්නේ ධාරිතාවයේ සම්බන්ධ ඒකකනේ මිලිලීටර ලීටර කිලෝ ලීටර මේ පරිමාව සම්බන්ධවනේ අහන්නේ පරිමාව නම් එතකොට එන්නේ මේ ඝන සෙන්ටිමීටර ඝන මීටර මේ භාජනයේ දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා භාජනයේ පරිමාවට වඩා මේක අහන්න උනේ භාජනයේ දැමිය හැකි උපරිම ද්‍රව පරිමාව කියලා භාජනයේට දැමිය හැකි උපරිම ද්‍රව පරිමාව කියලා තමයි අහන්න ඕනේ දැන් දුල්නෙත් කියන එකේ වැරදක් නැහැ දැන් භාජනයක පරිමාව ගැන කතා කරන්න බෑ භාජනයක් කතා කරනවා නම් භාජනයේ ධාරිතාවය ගැන තමයි අපි කතා කරන්නේ නමුත් මෙතන මේ පරිමාව පැත්තට ගිහිල්ලා තියෙන්නේ භාජනයට භාජනයේ දැමිය හැකි උපරිම ද්‍රව පරිමාව ගැන තමයි මේ අහන්නේ ඒ අදහස තමයි අපිට ගන්න තියෙන්නේ එතකොට අපි ඒක මේ මිලිලීටර් ලීටර් වලින් කියන්නේ නැහැ පරිමාව නම් ඝන සෙන්ටිමීටර් ඝන මීටර් පැහැදිලිද දුන්නේ ඔව් ඔව්
කාටරි සටහන් කරගන්න අවශ්‍යද මම ඊළඟ ගැටලුවට එන්නද ඔන්න ඊළඟ එක මම තෝරගත්තේ विभाग प्रश्न पत्र सेकंड पेपर के सादा ऐति उसे सेंटीमीटर विसी एका आ अरे सेंटीमीटर हाया वन ऋजु वृत्त सिलिंडर आकार ऋजु वृत्त सिलिंडराकार भाजनेक सेंटीमीटर दा हतरक उसक उसक दक्वा जालेय पुरवायत जाले पुरवा ऐत पालेवेनी रोमी लक्कम बाजने बाजनय तुल हिस्व ऐति हिस्व ऐति अवकाशे परिमाव स्वयन्न बाजने तुल हिस्व ऐति अवकाशे परिमाव स्वयन्न මම පොඩ්ඩක් මේකට තව පොඩි ප්‍රශ්නයක් එකතු කරන්න හදනවා ඕගොල්ලන්ට හිතන්න අවස්ථාවක් දෙන්න බලමු මම මේ මම අතින් යොදන කොටසක් එතින් එහාට ඕගොල්ලන්ට ඉතුරු කොටස හදන්න බෑ ඒකට ගෝලයක පරිමාව ගැන දැනගන්න ඕන මම මේ දැන් මම මේ මොහොතේ මම ඕගොල්ලන්ට ඔන්න මම මේ කොටසක් එකතු කරන මේ ප්‍රශ්නෙට හරි ඒ තමයි මෙහෙම अरय सेंटीमीटर हताब्द उसे सेंटीमीटर पहा वन विचु सिलिंडराकार लोह कुट्टिया अरे सेंटीमीटर हाथाक में उस सेंटीमीटर पहाक में ऋजु सिलिंडर आकार लोह कुट्टिया सीरुवेन
इहत बाजने टे अतुल कराइनम सीरुवेन इहत बाजने टे अतुल कराइनम एहि तिबु जलय पितार गलाइद नेद्द गलाइद नेद्द हेतु दक्वन्न पितार गलाइद नेद्द हेतु दक्वन्न एकटम तवत्तेनवा पितार नोयाइनम पितार नोयाइनम कोप्पमन उसकट जाल मट्टम इहल नगीद पितार नोयाइनम कोप्पमन उसकट जाल मट्टम इहल नगीद මහිතනවා තේරුණා ඇති කියලා මේ කිව්ව කොටස. ඒ කියන්නේ මම තවත් ඔයගලන්ට කිව්වොත් මෙහෙම තියෙනවනේ වාදනේ. හැබැයි එහෙම කිව්වොත් ඉතින් වැඩක් නැහැ නේ මම හදනවා වගේ. ඔයගොල්ලෝ උත්සාහ කරන්න බලන්න. පොඩි වෙනසක් කරනවා කුංචි වෙනසක් අරේ මන් දෙන්න උස හරි अरे हाता हरी हरी उस उसे पहा हरी हरी उसे पहा अरे हाता ने अरे वैदी अरे अरे वेनस वेन भूता अरे हाता के कद दान मैं इतने पूरी वेनस दान हो मामा अरे ये तुनाई दशम पहाई के दागन ने अरे ये तुनाई दशम पहा हरी अरे तुनाई दशम पहाई उसे पहाई
අදන ගමු නේද පුතේ උත්තර ආවද සර් පළවෙනි එකට ආවා පළවෙනි එක ආවා කීයද උත්තරේ ආවේ පළවෙනි එකේ කීයද ආවේ 92 දැක්කාම අපිට එකපාර මේ තොරතුරු අපේ මතකයට යන්නේ නැහනේ. උතර පුංචි දලසටහනකට අපි යන්නේ ඒක තමයි හොඳ. ගැටළු විසඳනකොට අපි කාටුන් ශිල්පියෝ වගේ වෙන්න ඕන. දැන් මේකේ කියනවා සිලින්ඩරාකාර භාජනයක් ගැන. එතකොට මම මේ වගේ අඩිරුළු තීති අඳින්න ඕනේ නෑ. මම මේ වගේ සිලින්ඩරාකාර භාජනයක් අඳිනවා. දැන් මම මේකේ තොරතුරු ටික ලකුණු කර ගන්න. උස සෙන්ටිමීටර් 21යි. උස සෙන්ටිමීටර් 21යි. අරේ සෙන්ටිමීටර් 6යි. එතකොට සෙන්ටිමීටර් 14ක් උසට ජලය පුරවලා තියෙනවා. 14ක්. මේ විදිහට. සෙන්ටිමීටර් 14ක් උසට ජලය පිරීලා තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ රෝමිලා කම්මන්ක එක භාජනය තුල හිස්ව ඇති අවකාශයේ පරිමාව මේ හිස්ව ඇති අවකාශයේ පරිමාව ඔබට ඔගොල්ලෝ හෙව්වේ හිස්ව ඇති අවකාශයේ පරිමාව ඔගොල්ලෝ මුළු භාජනයේ පරිමාවෙන් ජල පරිමාව අඩු කරාද එහෙම නැත්නම් හිස්ව ඇති අවකාශයේ වෙනම අපි ගන්නවද සර් 21000 කට ඔව් හිස්ව ඇති අවකාශය අපිට වෙනම ගන්න පුළුවන් මොකද එතනක් තියෙන්නේ සිලින්ඩරාකාර කොටස එතකොට අපිට එතනක් ගන්න තියෙන්නේ 5r වර්ගයේ h කියන සූත්‍රය 5 කියන්නේ 7/22 r කියන්නේ 6යි 6 දෙවෙනි බලය h වෙනුවට අපිට මෙතන කල්පනාවෙන් අපි ගන්න ඕන h කියන්නේ 21 අඩු කිරීම 14 මේ ටික එතකොට අන්න අපිට මෙතන එනවා 7/22 6 ගුණ කිරීම 6 21 14ක් අඩු කරාම 7යි එතකොට මෙතන සිදු වෙනවා අපිට 7/1 ඊට පස්සේ ඉතින් පුතාලට තියෙන්නේ මේ 22 ගුණ කරන්න තියෙන්නේ 36 अवकाशे परिमाव मेहम लियवेन्नोनपुता අවකාශයේ පරිමාව 792 ඝන සෙන්ටිමීටර වේ. ඔන්න ඔහොම. දැන් මම ඊළඟට මේකට එකතු කරා මේ වගේ කොටසක්. අපි මේකේ ලකුණු දාගලම ඉමු. මේකට දීලා තියෙන ඒ අවුරුද්දේ ලකුණු 2යි. ඒ ලකුණු 2 දෙන්න පුතා මෙන්න මේ සූත්‍රයට මේ අගේ ආදේශ කරන 1යි උත්තරේට 1යි. ලකුණු 2යි. හිස්සැති අවකාශයේ පරිමාව දැන් 792 ඝන සෙන්ටිමීටර. දැන් මේ භාජනයට දානවලු මේ වගේ සිලින්ඩරාකාර ලෝහ කුට්ටියක්. ලෝහ කුට්ටියක් දානවා. ඒ ලෝහ කුට්ටියේ අරය 3.5 සෙන්ටිමීටර් උස
सेंटीमीटर पहाई नहीं तो मत कवि दिए थे सेंटीमीटर पहाई नहीं तो सर ये लोह कुटिया मेकर तो सीरुएं दान मेकर मेकर तो हिमीट दान सीरुएं कबारा अतारी ना जागुगार तो जाले नहीं देना दें मेकर तो दें महाम मुकोते बे मुकोते बे वातुरा गला आगे नहीं हाँ वातुरा पिटार गला पिटार गला नवाद नेत्र की न एक तमाय आपे इंगाहन पिटार गला नवाद नेत्र गला ना एक तार गणितानु कुल आपे उपकरण हो कौन तभी गणितानु कुल उपकरण ओके सर वही दाना सिलिंडरे नहीं नहीं चंद में दूल्हे था ये क्या දානම් සිලින්ඩරයේ සේ පරිමාව අරගෙන ඒක අර හිස් අවකාශයත් එක්ක හිස් අවකාශයේ පරිමාවත් එක්ක සසඳනවා. ඔව්. අනිවාර්යයෙන්. මතක් වෙන්නේ නැද කාවවත් මේකෙදී. ආකිමිඩිස්ු මතක් වෙන්නේ නැද්ද? එහෙමයි සර්. ආගමිනිස් නියමයේ මෙතන තියෙන්නේ දැන් මේ ඝන වස්තුව මේකට දැම්මහම ඒ ඝන වස්තුවේ පරිමාවට සමාන පරිමාවක ජල පරිමාවක් විස්ථාපනය වෙනවනේ ඇයි මෙයාට ඉඳෙපෑ මෙතන මේ මේ පරිමාවට අවශ්‍ය මේ පරිමාවට සමාන ඉඩ ප්‍රමාණයක් කොහොමද අත් කරගන්නේ මේක මේ වාතයේ නෙමෙයිනේ තියෙන්නේ ජලයේනේ එතකොට මේ සිලින්ඩරේ පරිමාවට සමාන ජල පරිමාවක් විස්ථාපනය වෙනවා ඉහළට එසවෙනවා එතකොට පිටාර ගලන්න නම් පිටාර ගලන්න නම් ඒ විස්ථාපිත ජල පරිමාව මේ හිස් අවකාශයේ පරිමාවට වඩා මොකක් වෙන්න ඕනද වැඩි වෙන්න ඕන පිටාර ගලන්න නම් හිස් අවකාශයේ පරිමාවට වඩා මේ සිලින්ඩරයෙන් විස්ථාපිත ජල පරිමාව සමාන වෙන්න ඕන. එතකොට විස්ථාපිත ජල පරිමාව කියන්නේ සිලින්ඩරයේ පරිමාව. නේ? අන්න එතන ඉඳන් තමයි අපි මේ ගැටලුවට ඊළඟ කොටසට අනුගත වෙන්නේ. එතනින් පිවිසීම ගන්න එහෙමයි. එතකොට එහෙනම් අපි මුලින්ම හොයාගන්නවා මෙන්න මෙහෙම අපි ලියනවා රෝමිලා කමාන්ත දෙක ඝන සිලින්ඩරය වාජනයට දැමූ පසු විස්ථාපිත විස්ථාපිත ජල පරිමාව සමානයි ඝන සිලින්ඩරයේ පරිමාවට ඝන සිලින්ඩරයේ පරිමාව එතකොට දැන් අපි ඝන සිලින්ඩරයේ පරිමාව කොය ඝන සිලින්ඩරයේ පරිමාව වෙන්නේ 5r වර්ගයේ h एक याने हाथें विसी देखाई आर दें आर में तो ना तुनाई दशम पहाड़ गाने वाले वादा लेसी तुनाई दशम पहाड़ गत्ता गैटलू आप ने नेतन हाथे बेदी में देखा केला बिगात तो वादा लेसी आप इधर शुरू करी में पहाड़ सुर सादा में का हाथे बेदी में देखा एवा केवा देखा आई हाथे बेदी में देखा एच के याने पहा� හතට හත බෙදෙනවා උදේනවා එතකොට 11 ගුණ කිරීම 4 5 35 බෙදීම 2 4 5 35 බෙදීම 2 ඊට අපි 35 11 න් ගුණ කරනවා 55යි 5යි 11 33යි 5යි 38යි 11 5 55 න් 5යි 33යි 5යි 38යි ඒ කියන්නේ 385 බෙදීම 2 एक यानी 385
බෙදීම දෙක නම් දෙවරක් එක දෙකයි ඉතුරු එකයි දෙවරක් 9 18යි ඉතුරු නෑ පහට දෙවරක් දෙක හතරයි ඉතුරු එකයි මෙතන එනවා දශම වලට ගියා බිංදුවයි ඒ කියන්නේ පහයි 192.5 ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර එතකොට අන්න අපි තර්ක කරනවා මොකද්ද 192.5 ඝන සෙන්ටිමීටර අඩුයි 792 ඝන සෙන්ටිමීටර එනම් විස්ථාපිත ජල පරිමාව විස්ථාපිත ජල පරිමාව අඩුයි හිස් අවකාශයේ පරිමාව මේක හැබැයි මේ දෙකෙන් එකක් මේ මේ මේක තමයි ඕනේ මේක මම මේ වැඩිපුර දැම්මේ ආ මේක ලියන්න අවශ්‍ය නැහැ ඒ කියන්නේ විභාගෙදී ලියන්න අත්‍යවශ්‍ය නැහැ මේක හොඳට මැදි 792 කියන්නේ හිස් අවකාශයේ පරිමාව කියලා අපි දන්නවනේ මේක හැබැයි ඕන සංසන්දනත් එම නිසා ජලය නැත්නම් ජලය කියලා නැහැ මේ ද්‍රවය මෙතන ද්‍රවය කියලා කියමු ජලය කියලා නැහැ නේද ද්‍රවය द्रवय वाजनेयं पिटार पिटार गलन्ने नेत पिटार गलन्ने नेत एमनिसाद वाजन द्रवय वाजनेयं पिटार नोगलाय नेत्तं गलन्ने नेत मोकद मे हेतु नी ओतंट आवे कौद प्रमाण जलकांदे මම ප්‍රශ්නේ දුන්නේ පිටාර නොයයි නම් කොපමණ උසකට ජල මට්ටම ඉහළ නැගීද කොපමණ උසකට ජල මට්ටම ඉහළ නැගීද දැන් ජල මට්ටමේ උස අහන්නේ කොපමණ උසකට ජල මට්ටමේ ඉහළ නැගීද කියලා අහන්නේ එතකොට මොකද කරන්නේ 192.5 ක් අඩු කරලා IR वर्ग x सूत्र ऐड आदेश कर ले विस्थापने वन जल परिमाव कोच्चर द एकसी आनु देखा इधर शुमा पहाड़ नहीं द එකසිය 92.5 ඒ කියන්නේ මෙතනින් ඉහළට යන ජල පරිමාව දැන් මම මෙහෙම කොළපාටින් මෙහෙම පෙන්නුවොත් එහෙම මේ විදියට ජල ප්‍රමාණය ඉහළ යන ඔන්න මේ කොටස ඉහළ යන කොහොම යන එතකොට අපි හොයාගන්න ඕන අපෙන් අහන්නේ මෙන්න මේ විස්ථාපිත ජල පරිමාවේ උෂ මේ කොච්චර ප්‍රමාණයක් ඉහළ යනවද කියලා මෙන්න මේ ටික අපිට ගන්න ඕනේ එතකොට මේක ඒකාකාර ඝන වස්තුවක් ඒකාකාර භාජනයක් නේ එතකොට අපිට මේ උෂ හොයන්න මොකද කරන්න ඕනේ මෙයාගේ පරිමාව බෙදන්න ඕන භාජනයේ පතුලේ වර්ගඵලය නේ භාජනයේ පතුලේ වර්ගඵලයෙන් බෙදන්න ඕන. අපි ගත්තොත් එහෙම නේද?
විස්ථාපිත ජලකඳේ උස කියලා මං ගත්තොත් විස්ථාපිත ජලකඳේ උස විස්ථාපිත ජලකඳේ උස වෙන්නේ විස්ථාපිත ද්‍රව පරිමාව අපි බෙදනවා වාජනයේ පතුලේ වර්ගඵලයෙන් විස්ථාපිත ද්‍රව පරිමාව බෙදනවා වාජනයේ පතුලේ වර්ගඵලයෙන් එතකොට විස්ථාපිත ද්‍රව පරිමාව වෙන්නේ phi r වර්ගය h phi r වර්ගය h බෙදීම මෙයාගේ වෙන්නේ phi r වර්ගය මෙතන මං r 1 මෙතන r 2 කියලා දාගන්නම්කෝ මම මෙතන ඔබට පේනවද මම මෙතන ගන්නේ phi r 1 වර්ගයේ h බෙදෙනවා phi r 2 වර්ගයේ r 1 කියලා ගත්තේ r 1 වෙන්නේ කවුද r 1 වෙන්නේ මේ හත බෙදීම 2 r 2 වෙන්නේ මේ 6 h වෙන්නේ මේ 5 නැත්නම් 192.5 pi r වර්ගයෙන් බෙදලා ගන්නත් පුළුවන් මම මෙතන මේ 5ට 5 ඉවත් කරන්න ඕන බලාපොරොත්තුව මත තමයි මේක ලියාගත්තේ මේ 5ට 5 ඉවත් වෙන එතකොට අපිට මෙතන එනවා හත බෙදීම 2 ගුණ හත බෙදීම 2 ගුණ h පහ බෙදීම 6 ගුණ 6 ඒක අපිට ගන්න පුළුවන් හත ගුණ හත ඔයගොල්ලෝ මේ හැටි ලියුවේ පේන්නේ නැති වෙයි මම මෙතනට ගන්නම් එතකොට මෙතන අපි එනවා හත් මේකත් නකල ගන්න ඕනේ මම මෙතන දෙන්නේ හත් ගුණ පහ ඉර යටට එනවා 2 ගුණ 2 ගුණ 6 ගුණ 6 සුළු වෙන්නේ නැහැ තමයි මම එතකොට මෙහෙමයි මේ ටික අපි ගුණ කරමු 4 4 49යි 49ව 5 4 4 49යි 49ව 5 එතකොට 9 5 45 5 4යි 4 4 20යි 4යි 24යි 245යි දෙවරක් දෙක 4යි 4 වරක් 6යි 24යි 24ව 6යි 6 වරක් දෙක 18යි දෙවරක් දෙක 4යි 4 වරක් 6 24යි 6 වරක් 4 24න් 4 2යි 6 වරක් 12යි 13යි 14යි 144යි 144යි 245 බෙදන්න ඕන 144යි එතකොට 1යි 144යි 5න් 4ක් 1යි 0යි 1යි දශම වලට ගියා 0යි එතකොට 1010යි 8 පසරක් අතර 20 පසරක 20යි 5 පසරක 20යි අටවරක් අතර 32යි 3යි අටවරක් අතර 32යි 3යි 35යි අටවරක් එක 8යි 3යි 11යි අටවරක් අතර 32 දෙක 3යි අටවරක් අතර 32යි
තුනයි 35න් පහ තුන. අතරක 8යි 3යි 11යි. මෙතන හතක් එන්නේ නේ. 1.7ක්. එතකොට හතරක් හතර 28න් අත දෙකක් විතර. 28යි 2යි 30න් තුනක් විතරයි. හතරක 7යි 3යි 10යි. විතර වෙන දෙක 20ට නෑ. 1.7යි බිංදුව. ඒ කියන්නේ 1.7යි. සෙන්ටිමීටර 1.7ක් උසට ත්‍රවකන්ද ඉහළ යනවා. 1.7ක් උසට. සෙන්ටිමීටර 1.7ක් උසට ත්‍රවකන්ද ඉහළ යනවා. කාටද මේක ආවේ? අහන්නේ අහන්නේ මුළු උසද? පොඩ්ඩක් බලමු මෙතන මම ඇහුවේ. පිටාර නොයයි නම් කොපමණ උසකට ජල මට්ටම ඉහළ නැගීද? කොපමණ උසකට ජල මට්ටම. එතකොට මුළු උස ගන්න වෙන්නේ නේ. එතකොට මෙයාට එකතු වෙන්න ඕන එතකොට ජල මට්ටමේ උස එම නිසා ජල මට්ටමේ උස අතන තිබුණා 14ක් එකතු වෙනවා 1.7ක් 15.7ක් උසට ජල මට්ටම ඉහළ නැගෙනවා. ඔව් අහන්න. දැන් ඔබස මේ අර ඝන සිලින්ඩරේ පරිමාවටමනේ ජලකඳ ඉහළ යන්නේ. මේ ඝන සිලින්ඩරේ පරිමාවට සමානදව පරිමාවක් තමයි ඉහළ යන්නේ. එතකොට අපිට ඒක 192යි ඈ අපිට ඒක 192.5 කියලානේ ආවේ. එතකොට ඒ 192.5 කියන එක 5R වර්ග H කියන සූත්‍රයට ආදේශ කරලා ගත්තම අර R වලට මේ 6 cm කියන එක දාලා ඒ පරිමාව බෙදන්න ඕන ඔයා භාජනයේ පතුලේ වර්ගඵලයේ. ඔයා බෙදන්න ඕන එයාව 5R වර්ගය මේ අරේ 6 දාපු 5R වර්ගය. ඒක සුළු කිරීම පහසු කරගන්න තමයි මම මෙතන දෙන්නගෙම 5 සම්බන්ධ වෙන හින්දා තමයි මම මෙහෙම ගත්තේ. මම මෙහෙම ගත්තේ ඒකයි මේ 5 වයින් කරගන්න පුළුවන් හින්දා. ඔයාට දැන් එහෙම කරාම කීයද ආවේ? තේරුණාද? පතුලේ වර්ගඵලයෙන් බෙදන්නේ. පතුලේ වර්ගඵලයෙන් බෙදන්න ඕනේ ඒකාකාර ඝන වස්තුවන්නේ මෙයා. ඒකාකාර ඝන වස්තුවක්. එතකොට ඒකාකාර ඝන වස්තුවේ මේ ද්‍රව කඳේ උස හොයන්න නම් පරිමාව බෙදන්න එපා පතුලේ වර්ගඵලයේ. දැන් පරිමාව ඉන්නේ පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උසනේ. එතකොට මෙයාගේ මේ උස හොයාගන්න මේ ද්‍රව පරිමාව බෙදන්න ඕන පතුලේ වර්ගඵලයේ. ඒ පතුලේ වර්ගඵලයෙන් බෙදුවාම තමයි උස එන්නේ. එතකොට මං කරේ විස්ථාපිත ද්‍රව කඳේ උස හොයාගත්තා. ඒක මුල් උසට එකතු කරා. එතකොට මුළු උස එනවා. පැහැදිලිද? මම මෙතන සුළු කිරීමේ පහසුව සඳහා තමයි මේ විදියට ගත්තේ මේ 5R 1 වර්ගයේ H කියලා ගත්තේ මේ සිලින්ඩරේ පරිමාව. මෙයාල මං සිදු කරා මෙතන 5 ට 5. මෙතන 5R වර්ගයක් තියෙනවානේ 5 කියන්නේ නියත යන්නේ. તો අනිත් අයත් කතා කරන්න. චන්දිව මොකද තත්තේ? ඒක ආවා. මේක ආවා? හරි, very good. මෙහෙමද හැදුවේ? නැස්ල මේ අර 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 100 ගන්න බෙදලා ගත්ත මෙයාගේ නේද? නැසෙ මං කෙලින්ම මුළු උස යන්න අර මේ ආ ඔයා මුළු පරිමාවම ගත්තා මෙතන විස්ථාපිත පරිමාවයි මේ පරිමාවයි දෙකම එකතු කරලා පතුලේ වර්ගඵලින් බෙදුවා ඊගෙන සර් 5R වර්ගයේ H ට මම සමාන කරා 1876.5 5R ආහා H ට සමාන කරා ඒ තරකම තමයි එන්නේ පරිමාව බෙදීම පතුලේ වර්ගඵලයයි 5R වර්ගයෙන් බෙදේ නේද එතනින් බෙදේ එතකොට 8ට වඩා මෙතන සුළු කිරීම පහසුවක් තියෙනවා කියලා දැනෙන්නේ නැද්ද? ඔව් සර් අතන ලොකු ගාණක් බෙදෙන්නේ. ලොකු ගාණක් බෙදෙන්නේ. නේද? අර ඒක මම ඒක තමයි මෙතන පෙර දැක්මක් තිබුණා මට මේ 5 කියන නියතයේ දෙකේ වෙනවනේ පුතා.
ඒ ෆයි නියතේ අයින් කරාම මේ සුළු කිරීම සරල වුණානේ මේ දැක්කනේ එතනින් අපිට සරල වෙනවා ඉසුල කො කතා කරන්න කට්ටිය මොකද තේරෙන්නේ නැති දැන් අහන්න ඉසුල පුතා ඉන්නවද කොහමද දිසල් මිහිඳු විශ්ව ආවසී අන්සනි සවිදු කො සෝකා ආවද හා ඔයා කොහමද හැදුවේ සර් මාතර 1775 ගත්තා අරගෙන බෙදලා ගත්තේ නේද ඔව් සර් හැබැයි ඊට වඩා මම හිතන්නේ මේක සරලයි නේද සුළු කිරීම ඔව් සර් සටහන් කරගන්න මේක මම මේ ඇත්තට දැන් මේ මොහොතේ මට හිතුණු දැන් අර අපේ දිනත් මේකත් එක්ක මේ මොහොතේ දැන් මේවා ඕලෙවල් ප්‍රශ්න මේ ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ තියෙන ඒවා දැන් මේ මේ ගිය අවුරුද්දේ ගානේ තිබුණේ ගිය අවුරුද්දේ ගානේ මේ 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 මේකට මේ ප්‍රිස්මයක් ඇතුල් කරාම එන එක මේකෙන් ඔගොල්ලෝ කාරණා ගණනාවක් ඉගෙන ගත්තා දැන් මේක ආගමිරිස්මේ මේනේ ඉකුළුම්නේ මේ 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 දැන් මම ස්ථාපිත ජල පරිමාව ගැන දැන් මේ පරිමාව වැඩි වුණොත් පිටාර යන ද්‍රව ප්‍රමාණය ඔබෙන් අහන්නත් පුළුවන් කොච්චර ප්‍රමාණය පිටාර යනවද කියලා අන්න එහෙමයි රයිට් අඩුපාඩු හදාගන්න මේ සුළු කිරීම සටහන් කරගන්න ඕගොල්ලෝ आदेश R වර්ගය H ට සමාන කරනව කවද 192.5 එතකොට ඔයා H ව හොයන්න 192.5 බෙදන්න ඕන R වර්ගය නේ ඒ කියන්නේ 192.5 බෙදන්න ඕන හතෙන් 22 ගුණ කිරීම 6 වෙනුවට ඔයා දාන්න ඕනේ 6. 6 ගුණ 6. කොහොම නේද? ඔව් සර්. එතකොට ඔයාට එනවා 192.5 ගුණ කිරීම 7 බෙදීම 22 ගුණ 6 ගුණ 6. හරිද? හරි. කොහමද ආවේ? අයි මේ හත උඩට එනවනේ. හා? එහෙම තමයි සර්. ඔව්. එතකොට ඔයාට මේක සුළු කරන එකද ලේසි? මේක සුළු කරන එකද කියලා කියන්න මට මේකද ලේසි ඔබේ කැමැත්ත
මෙතන මේ පයි කියන නියත මේක අයින් වෙනවා කියන්නේ මේ සරල අගයන් එන්නේ සුළු කරන්න. ඒක බලන්න මේක. ඔයා දැන් මේක කැල්කියුලේටරෙන් හදලා දන්නේ නැහැ සමහරවට. කොහොමද හැදුවේ? මේක ඉතින් හතෙන් ගුණ කළා මේන උත්තරේ ආයෙ ගුණ කළා බෙදලා ගන්න එපා. මෙතන සරල වෙන්නේ නැහැනේ. මේකේ ඇතුලේ ඉන්නවනේ මේ අපිට සුළු කරගන්න පුළුවන් තිබුණු නියතය. ඒ නියතේ මෙතන මෙහෙම තියදි පේන්නේ නැහැ. ඒක තමයි මම මෙතනදී වෙනම ඒක ගත්තේ. තේරුණාද? ඒක මෙහෙමයි තියෙන්නේ. වාත ඒක ඉතින් මම නම් දකින්නේ මේක මෙහෙම ගියා නම් මේ මෙතන සුළු කිලිම් සරල වෙනවා. මේ දැන් මේක අපිට සුළු කරන්න ලේසි 245 144 න් බෙදන්න පුළුවන්. මේකේ වගේද අතෙන් ගුණ කරලා මේ නගෙත් අතෙන් ගුණ කරලා ගන්න ගියාම ටිකක් වෙලාව යනවා සුළු කිලිම්කට. පරදින තිනීටකට වැඩි මේ වගේ ගැටලු ඔයගලන්ට නිර්මාණය කරන්න පුළුවන්. සමහර ගැටලු තියෙනවා මෙහෙම. මම මේ අදහසක් දෙන්න ලස්සන ගානක් දෙකක් නිර්මාණය කරා. සමහර ඒවා තියෙනවා දැන් මේකේ දැන් ඔයගොල්ලෝ තාම සිලින්ඩරය ගැන විතරයිනේ කතා කරේ. දැන් සිලින්ඩර ආකාර ලෝහ කුට්ටියක් දිය කරලා මේක දිය කරලා තව එක සමාන මේ වගේ සිලින්ඩර ආකාර ලෝහ කුට්ටි හදනවා. දැන් මේකට දෙනවා මිනු. අපි තුම යාගේ අරේ සෙන්ටිමීටර් 14යි. උස සෙන්ටිමීටර් 10යි. මේ සිලින්ඩර ආකාර ලී කුට්ටිය දිය කරලා එක සමාන අරය සෙන්ටිමීටර් 7ක් වන නැත්නම් 3.5ක් වන සිලින්ඩර ආකාර ලී මේ සිලින්ඩර ආකාර ඝන සිලින්ඩර නිර්මාණ ගොඩ නගනවා. නැත්නම් ගොඩ නගනවා. එතකොට අපෙන් අහන කොච්චර ඝන සිලින්ඩර ප්‍රමාණයක් උපරිම කොච්චර ඝන සිලින්ඩර ප්‍රමාණයක් ගොඩනගන්න පුළුවන්ද කියලා. මේක දිය කරලා මේ වගේ ඒවා කීයක් හදන්න පුළුවන්ද අහන උපරිම. තේරුණාද? ඒ වගේ එකක් මේ මම මේ ඕ ලෙවල් ගණන් වල වාර විභාග ගණන් වල තියෙන අවස්ථා. එතකොට මොන වගේ ක්‍රමයක් අපි යොදාගන්නේ? එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතන හදන ඝන සිලින්ඩර ගන්න අපි n ප්‍රමාණයක් කියලා ගන්නවා x ප්‍රමාණයක් කියලා ගමුකෝ. එතන කරන් තින්නේ මෙයාගේ පරිමාව මේ පරිමාව මේ එක සිලින්ඩරයක පරිමාවෙන් බෙදලා. දැන් මෙයාගේ පරිමාව මෙයාගේ සිලින්ඩරේ පරිමාවෙන් බෙදනවා. එතන සිලින්ඩර ගන්න අපිට ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවට කීයද කියලා. එතකොටදී ඕගොල්ලෝ මෙයාගේ පරිමාව වෙනම හොයලා ගත්තොත් ඒක අසාර්ථකයි. එතන හොඳම දේ තමයි දෙන්නම සිලින්ඩර හින්දා phi r වර්ගය h කියලා ගත්තා. මෙයත් බෙදන්නේ phi r වර්ගය h. හැබැයි අරයන් දෙක වෙනස්. r 1 h 1 r 2 h 2 කියලා ගත්තා. එතකොට මේක බෙදුව ගමන් මේ phi ට phi ඉවත් වෙනවා. එතකොට ඔයගලන්ට තියෙන්නේ මේ r 1. එතකොට r 1 කියන්නේ 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 10. ඊට පස්සේ r 2 කියන්නේ මෙතන 3.5. 3.5 ලියා ගන්නවා අපි හත බෙදීම 2 කියලා. හත බෙදීම 2 h ආ මේක උස දෙන්න ඕන හරි. උස 5යි කියලා හිතමු 5. ඔන්න ඕන. එතකොට මොකද කරන්නේ? අන්න මේ එතකොට එනවා 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 10. මේ දෙක අපිට පරස්පරේ එනවනේ උඩට. 2 ගුණ 2 ඉතර යට එනවා 7 ගුණ 7 ගුණ 5. බලන්න දැන් ළමෙක් කොහොම නැතුව මෙයාගේ පරිමාව වෙනම හොයලා දුල්නෙත් වගේ දුල්නෙත් ඔන්න ඔයා මෙයාගේ පරිමාව වෙනම හොයනවා මෙයාගේ පරිමාව වෙනම හොයලා බෙදලා ගන්න එකද ලේසි මෙහෙම එන එකද බලන්න මෙහෙම එනකොට මොකද වෙන්නේ මේ බලන්න සරල වෙලා යන විදිය 7ට 7ව 2යි 7ට 7ව 2යි 5ට 5ව 2යි දෙවරක් 2 4යි 4වරක් 2 8යි 8වරක් 2 16යි උත්තරේ 32යි දැන් ඔයා මෙහෙම හදන්න ගියොත් තාම ඔයා හදනවා. මොකද මෙතන ලොකු දෙයක් උනේ මේ 5 ගියාගේ මෙතන ඉවත් වුණා. ඒ කියන්නේ අපි මේ සරල කරා, අයින් කරා. මෙතන ඒක එහෙම වෙන්නේ නැහැ. මෙතන අගයක් නෙදී. මෙතනත් අගයක්. ඒ අගයන් දෙක බෙදන්න තියෙන්නේ. ඒ අගේ ගන්න ඔයා එතකොට ආයි මෙතන 5 යොදාගෙන අවස්ථා දෙකකදී 5 යොදාගෙන සුළු කරනවානේ. මෙතනදී අපි අවශ්‍ය මුලින්ම 5 අයින් කරගත්තා. මම කියන එක පැහැදිලිද? ඔයාගන්න ඕන ඒවා. වටිනාකම වැඩි.
ඒ සුළු කිරීම වලදී ඒක හරි පහසු වෙනවා හරි එහෙමනම් මෙන්න මේ වැඩේ කරන්න මම ඕලට දැන් දාලා තී මොකද්ද ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් දැම්ම නේද මම ගෲප් එකට පොත දාලා දැම්ම නේද මට මතක විදිහටම මම දැම්මද කොයිද දැම්මා ඒක ඉට් ඉස් මෙන්න මේ පොත මෙන්න මේ වැඩේ පටන් ගන්න ඕන දරුවනි දැන් අපි තුන්වෙනි වාරේ වැඩ කටයුතු කරගෙන යන අතර වාරේ ඔගොල්ලෝ වෙනම වෙලාවක් වෙන් කරගෙන අනිවාර්යෙන් කරන්න ඕන පුතා විශේෂට කැප වෙන්න ඕන කැප වෙන්නේ නැත්නම් පුතා ඔබ බලාපොරොත්තු වෙන්න එපා එහෙමනම් මේ මගේ පන්තියට සම්බන්ධ වෙන්නත් එපා මේකට කැප කිරීම කරන්න ඕන ඒක වදයක් කරගන්න නැතුව මෙන්න වැඩේ මේ තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ මේ 10 ශ්‍රේණිය සඳහා මේක හැබැයි මේ උත්තර බලන්න නම් යන්න එපා මේ තරමට මම හිතනවා ඔයගොල්ලෝ බොළඳ වෙන්නේ නැති වෙයි කියලා පේන්නේ නැහැ සර් පේන්නේ ආ ස්ක්‍රීන් එක මම හිත උත්තර පේන්නේ නැහැ මේක මේ ඔක්කොම ප්‍රශ්න පත්‍රයත් එක්කම තියෙන්නේ මේ ඔබට තියෙන්නේ ප්‍රශ්න විසඳන එක විතරයි ගැටලු ඔන්න බලන්න දැන් මේකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේදී මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න මේක මේ මේ ගණන් හදන්න හරියට ටයිමින් වලට හදන්න තේරුණාද ටයිමින් වලට හදන්න සමහර තැන් වල නම් පුංචි පුංචි අඩුපාඩු තැන් තියෙන ඒවා අපි වෙන ඒවා මාක් කරගන්න මම ඒවා කියන්නම් මේ බලන්න මේ මේ තියෙන ශේෂපර පරිමාව ගණන් දැක්කනේ මේ ප්‍රිස්මේ ගැන කතා කරේ නැති හින්දා තාම මෙතන දෙන්න බෑ මේ තියෙන්නේ මම කතා කරපු වගේම තමයි මේ සිලින්ඩර් යුෂ 10යි අරස්කඩ විශ්කම්බේ 7යි අටක් උසර ජලයේ පිල්ලා තිනවා මේ ප්‍රිස්මේ හරස්කඩ වර්ගඵලයේ 5.57යි මේක ප්‍රිස්මේ ජලයේ සිලින්ඩරකට බලන්න මේක ගිල්වනවා ගිල්වාම ජලය උතුරා ඉවත් වේ දැයි ගණනය කර වෙන්නත් උතුරා ඉවත් වේ දැයි ගණනය කර වෙන්නත් දැක්කනේ අපි දැන් මොහොත කරපෙර අදපු ගැටලුව වගේ මම අර එකතු කරපු එක ඉතින් මේක තාම අපි ප්‍රිස්මේ පරිමාව කරපු නැති හින්දා ඔයගොල්ලන්ට एक होयला बल्ला करना पुलवा इतनी दें वेला वो माधु पिस्मे परिमाव के ना कहता पिस्मे परिमाव तो लुकुदे या नहीं वे माँ मेहम किया ना पिस्मे परिमाव गाने इसे हरासकर वार्ग पाले दिगेंग गुना कर ला मैं हरासकर वार्ग पाले दिगेंग गुना कर दूँगा माँ मैं पिस्मे परिमाव है ना तेरू ना मैं कि देंग हरासकर वार्ग पाले पाना ही दशम पाई उस दिगा हाथा है पाई दशम पा हाथे गुना कर दूंगा मैं परिमाव है ना तेरू ना एक बोला अच्छुपत वेलू हम तब पैदी ඉතින් මෙන්න මේ ගණන් ටික හදාගෙන යන්න ඕන. හදාගෙන යන්න ඕන උත්තර නම් බලන්න යන්න එපා. මොකද මේක උත්තර බලන්න ගියොත් ඒකට අබ්බැහි වුණොත් ඔයගොල්ලෝ මුලින්ම ගාන හදන්න ඉස්සෙල්ලා උත්තරේ බලන්න. ඒ හින්දා මම හිතනවා ඔබ එතනදී හිත ශක්තිමත් කරගෙන මේ උත්තර බලන්නේ ඔබ ගානන් හදලා ඉවර නම්. එහෙමයි. මේ මේක තමන්ට තනියම කරන්න පුළුවන් වැඩක්. ප්‍රශ්න පත්‍ර කට්ටල හතක්ද කොහෙද තියෙනවා ඉතින් තුන්වෙනි වාරේ විෂය නිර්දේශ ආවරණය වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ හතක් තියෙනවා එතකොට ඔයගලන්ට පුළුවන් දැනට මෙතෙක් කරලා තියෙන කොටස් 90 හදන්න පුළුවන් ෆස්ට් පේපර් එකේ ගණනුත් හදන්න පුළුවන් පැහැදිලිද අන්න ඒ වැඩේ කරන්න පුතා පෙළ පොතට අමතරව මේ පොත පරිහරණය කරන්න කාලයක් වෙන් කරගන්න දවසකට සී කල්පනායෙන් උමනාවෙන් උමන්දි වේ අරමුණකට අනුව මේ වැඩේ කරන්න ගැටුම් දැන් මාක් කරන්න තියාගන්න සමහර ප්‍රශ්න වල නම් පුංචි පුංචි මුද්‍රණ දෝෂක් තිබුණා ඒවා මම ඒවා මාක් කරගන්න ඒ ආපු ගැටලු දැන් මාක් කරගන්න මම ඒවා ඔබට කියලා දෙන්නම් මොනවද වෙන්නේ කියලා එහෙමනම් අපිට සංඛ්‍යානේ තව අභ්‍යාසයක් තියෙනවා ඒක හදපු නැති අයට තව ඔන්න දවස් කීපයක් හම්බ වෙනවා ඒ දවස් දැන් ඊළඟ සතියේ මම සෙනසුරාදා පටන් ගන්නකොටම සංඛ්‍යානේ ඒ අභ්‍යාසය ගැන තමයි සාකච්ඡා කරන්නේ ඒක හදලා තියන්නේ ඊට පස්සේ ශේෂඵල පරිමා ගණන් මේ සිලින්ඩරේ ගණන් ටිකක් හදන්න අපි ඒතර ප්‍රිස්මයක් කතා කරලා මේ පාඩම අවසන් කරමු එන දූල පුතාලට අහන්න මොන හරි දෙයක් තියෙනවද තව शुभ रात्रि प्रार्थना करना।